ඊයේ දිනත් මෙරටින් 700ට වැඩි කොවිඩ් ආසාදිතීන් පිරිසක් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දැක්වුනේ 757ක් ලෙසයි. ඒ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 569928ක්. එමෙන්ම දෙසැම්බර් 7 සිදු වූ කොවිඩ් මරණ 28ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 14533ක් ලෙස ඉහළ යනවා. මේ අතර ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි පසුගිය මාසයක කාල සීමාව තුළ මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 23793ක්. එමෙන්ම පසුගිය මාසය තුළ සිදු වී ඇති මරණ සංඛ්‍යාව 643ක් ලෙසයි වෙබ් අඩවියේ දැක්වෙන්නේ. මෙරටින් මේවන විට හමුවන දෛනික කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාවේ වැඩිවීමක් ඒ අනුව දක්නට ලැබෙනවා. ඉදිරියේ තිබෙන්නේ උත්සව සමයක්. එම උත්සව සමයේදී සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නේ නැත්නම් අනිසි විපාක විඳීමට සිදුවන බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරනවා. ආසාදිතීන් ඉහළ යාම තුළ දෛනික කොවිඩ් මරණද ඉහළ යා හැකි බවයි ඒ අතර සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. මේ ආකාර රෝගීන් ප්‍රමාණයක් නිතරම ජනතාව අතර ගැවසීම තුළින් ඕනෑම මොහොතක මේ රෝගී තත්ත්වය අධික ලෙස පැතිරීමේ හැකියාවක් තියෙනවා. මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය පවා ශ්‍රී ලංකාවට පැතිරීමේ හැකියාවක් තියෙනවා. අපි දැක්ක පසුගිය දිනවල නොඑක් නොඑක් ආකාරයේ ජනතා ඒකරාශී වී ජෝසන යම් යම් ඉල්ලින් දිනා ගැනීම සඳහා කරන සටන් ක්‍රීඩා උත්සව වගේ දේවල් මේවා ඉදිරියට යාම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. පාසල් වල රෝගේ බෝ වීම අපිට ඉතා විශාල වශයෙන් දක්නට ලැබෙන්නේ. නමුත් දෙමෝපියන්ගේ හැසිරෙන රටාව අනුව මේක නැවත වරක් වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ දරුවාට කිසියම් ආකාරයක අසනීප තත්ත්වයක් තියෙනවා නම් උණ කැස්ස හෙම්බිරිසාව කිවිසුම් යෑම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවා පාසල් යවන්න එපා. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න ඕන ඉදිරියේදී පැමිණෙන උත්සව සමය තුළ අනවශ්‍ය ලෙස ගැටලු ප්‍රශ්න ඇති කරගන්න කටයුතු කරන්න එපා. අපි දන්නවා පසුගිය අප්‍රේල් මාසයේදී ඇති වූ ගැටලු මේ දක්වා පැතිරී ගියා. ඒ ගැටලුවේ ප්‍රතිඵල අනිසි ප්‍රතිඵල අපි අදතාව දක්වාත් භුක්ති විඳිනවා. එම නිසා මේ උත්සව සමයේදී සෑම කෙනෙක්ම ඉතාමත්ම පරිස්සමෙන් කටයුතු කරන්න සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.